සතන් අමිය නිමල බුදුදහමේ ශක්තිය සුවපත් කරනු පිණිස මේ පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනා වෙනුවෙන් වැඩම කොට වදාළ දේශකයන්න් වහන්සේ මාවනෙල්ල අල්පිටිය ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරාධිකාරී ඓතිහාසික දෙවනගල පින්බිමේ භාරකාර කාව්‍ය විශාරද පූජ්‍යපාද මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්මින් දක්ඛින මක්ක කංච මුනීනෝ පත්තබ්බමානං තනු ධාතුං චාපි නිදාය ලෝකමහිතෝ ජබ්බන්න සෝබාකුලේ දේවානං පියතිස්ස වූපති වරෝ කරේසි සද්දාදනු ථූපාරාම වරං නමාමි තහමං අජ්ජායිතං සත් සෙනසුරාදා දවසේදී සොළොස්මස්ථාන වන්දනා ඉතිහාසය ධර්මදේශනාව මාස දෙකක් පුරාවටම අපි ඔබ වෙනුවෙන් ගෙනාව. පිනතුනි අදත් නැතැසම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්න ඔබ නිවසේ ඉඳගෙන විවිධ රටවල ඉඳගෙන මේ අවස්ථාවදි සූදානම් වෙනවා. අද නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන වෙහෙරයාය හඳපානාගල ප්‍රේමාන් නිවසේ පදිංචි එස්.කේ. කුමාර මහත්මාණන් වගේම ඩියුලා කල්යාණි මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනා විසින් අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන එවැගේම පිනතුනේ පොමාගම පිටිපැන උතුර ඉඳිගහවෙල දෙනිය පාර නොම්බර 293 එක ඒ නිවසේ පදිංචි මේනකා සජීවනී අතුකොරළ මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනා විසින් දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. පිනතුනි මා ගාථාවක් හැටියට ගාථා පාඨකයක් හැටියට ඔබට ඉදිරිපත් කළේ මේ තුන්වැනි මාසෙදී. අපි පළවෙනි වැඩසටහන හැටියට තුන්වැනි මාසේ තුන්වැනි සොළොස්මස්ථාන පුදබිම පිළිබඳව ගැනෙන ඒ ථූපාරාම මහා සරද වහන්සේව නමදින ගාථාව තමයි මං පළමුකොට සිහිපත් කරන්නට යෙදුනේ. පිනතුනි උතුම් වූ නෙතසම් ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන ඔබට විවිධ රටවල ඉඳගෙන නිවසේ ඉඳගෙන මේ වෙනකොට නෙතසම් ශ්‍රාවක ශ්‍රාවිකාවන් විශාල පිරිසක් මේ සොළොස්මස්ථාන වන්දනා ඉතිහාස ධර්ම දේශනාව ශ්‍රවණය කරන බව මම දන්නවා. ඒ වගේම ඔබ මේ ධර්ම දේශනාව පිළිබඳව ඉතාමත් හොඳ ඇගයීමකට ලක් කරලා තියෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාටමත් පෙනෙතෙම් ගුවන්විදුලියේ සභාපතිතුමන්ට ප්‍රධාන විදාගනධාරීතුමන්ට කාර්ය මණ්ඩලයේ සිළු පිනතුන්ට උත්තම දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්න උතුම් වූ ථූපාරාම මහා සරද වහන්සේගේ ආශිර්වාදේ ඔබට වේවා.
කියන අදහසින් ඔබට අද දවසේදී ථූපාරාම සෑ ඉතිහාස ධර්ම දේශනාව දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. පිනතුනි ඔබ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් අද දවසෙත් පින් වැඩෙන අයුරින් සිතකය වචනය කියන තිදුර සංවර කරගෙන බොහොම ධර්ම ගෞරවයෙන් සොළොස්ම ස්ථාන අතර අති පූජනීයම ස්ථානයක් වන මේ ථූපාරාම චෛත්‍ය කර්මාන්ත ධර්ම දේශනාවද ශ්‍රවණය කරන්න සූදානම් වෙමු පින්නතුනි. පින්වත්නි සොළොස්ම ස්ථාන අතර අති පූජනීයම තවත් පුණ්‍ය භූමියක් තමයි අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ ඉන්න මේ ථූපාරාම මහා සරද වහන්සේ. සොළොස්ම ස්ථාන අතුරන බාල තේජා අනුරාපුරේ මහමෙවුනා දම් ඕජා ථූපාරාමි බැබලෙන සෑකොත තේජා අද දින තබමු මෙයාපි උත්තම පූජා අද දින මෙහි තබමු අපි උත්තම පූජා පන්සියක් මහරහතුන් සමග එදා සමාපත්ති සුවයට සමවැදෙන සදා ගෞතම සාමීදු වැඩ සිටි බුදු කිරණ විදා සෑකොත දිලේ මිතාලයට සිසිල බෙදා සෑකොත දිලේ මිහිතාලයට සිසිල බෙදා බුදු හිමි පිරිනිවන් මාග වෙත වැඩ ඉන්න තෙවරක් තිබේ දහමෙහි සඳහන් වෙන්න පළවෙනි වාරට කෙලෙසුන් දුරුකර ගන්න ඇසතු බෝධි මූල සිදුවෙයි හැර යන්න ඉන්පසු ආසර හතලිස් පහකට පසුව සැරිසරමින් ගමින් ගම සදහම් දෙසුම සිව්වනකුත් පිරිස හිමි සමගින් විසුව මග ඵල ලබාගත්තා සදහම් ඇසුව පිවිසි ඇසතු බෝධිය මුල වැඩ වසන නසමින් සියලු
කෙලෙසුන් බුදු බව ලබන කුසිනාරාමයේ උපවර්තන නම් උයන පිරිනිවනට ලබා දෙයි නිසි ලෙස සෙවන උපවර්තන සාල උයනෙහි වැඩ වාසනා තීර ආදීටනක් බුදු සාමිදුට පහල වුණා දක්ෂින සාකාව ජයසිරි බෝධියෙන් ගේනා මේ හෙළබීමේ තැම්පාත් කළ යුතුය මනා කටාරමක් රත්තරනින් බබුලුවන ධර්මාශෝක රාජුවේ ඉදිරියට ගෙන අදිතන් බේලෙන් දක්ෂින සාකාව පැන පිහිටයි කටාරම තුළ අහසින්ම එන පිහිටයි කටාරම තුළ අහසින්ම එන සදහැවර ගුණබර පිනතුනි ඔබට මේ ූපාරාම සරද වහන්සේ පිළිබඳවත් දේශනා කරනකොට අපිට පිනතුන මේ ූපාරාම සෑ ඉතිහාසයටත් ගමන් කළ හැකිවන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ඒ ශාසනික ක්‍රියාදාමයන් පිළිබඳව කතා බහ කරමින් ඒ මන්ද ථූපාරාම මහා සරද වහන්සේ ඉදිකරන්න පසුබිම් වුණ ඒ වගේම ඒ ශාසනික සමදතාවක් එක්ක අපිට මේ ධර්මදේශනාව ආරම්භ කරන්න වෙනවා ඒ විට අපිට පිනතුණි නැවත යන්න වෙනවා බුද්ධ කාලයට මේ උතුම් වූ ථූපාරාම සරද වහන්සේ පිළිබඳව කතා කරනකොට බුදුන් දවස පැවති ශාසනික ඒ සම්බන්ධතාවයේ පිළිබඳව ඒ ශාසනික ක්‍රියාදාමයේ පිළිබඳව අපිට කතා කරන්න වෙනවා. පින්වත්නි මහමෙවුනා උයනේ ථූපාරාම මහා සරද වහන්සේ වැඩ සිටින භූමිය තුල එදා අපේ ගෞතම ලෝතුරා බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන නිරෝධ සමාපත්තියේ සමවැදලා මේ ථූපාරාම සරද වහන්සේ ඉදිරි කරපු භූමියේ එදා වැඩ හිටියා. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පිරිනවන් පෑම් තුනක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. පළවෙනි පිරිනවන් පෑම තමයි ක්ලේශ පරිනිර්වාණය. ක්ලේශ පරිනිර්වාණය යනුවෙන් හඳුන්වන්න පිනතුණි සියලු කෙලෙසුන්ගේ නිවීමයි සැනසීමයි නැසීමයි. අපි දන්නවා එදා සියලු කෙලෙසුන් නැසා ඇසතු බෝධි මෝලයේදී තථාගත බුදුරජාණන් වහන්සේ උතුම් බුදුබව ලැබුවා. එයින් අපිට පැහැදිලි වෙනවා ක්ලේශ පරිනිර්වාණය එදා සිදු වුණු බව. ඉල්පසව පිනතුණි පුරා වසන 45ක් ගම් නියම් ගම් වලට වැඩම කරමින් උතුම් ධර්මයේ මේ මුළුමහත් ලෝක සත්‍යයට දේශනා කරමින් පුරා වසර 45ක කාලයක් සිවණක් පිරිසක් ඇති කරමින් එදා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ මල්ලර දරුවන්ගේ උපවර්තන සාල වන උයනට වැඩම කළා. පින්වන් පෑම සඳහා වැඩම කළලා පින්වත්නි බුදුන් වහන්සේ එදා පිරිනවන් පෑමට පෙර බුද්ධ අදිෂ්ඨාන හැටියට අදිෂ්ඨාන පහක් පිරිනවන් මංචකයේ සිට සියදු කරනවා. ඒ අදිෂ්ඨාන පහ අතර හතරවෙනි අදිෂ්ඨානය තමයි සිව්වෙනි අදිෂ්ඨානය තමයි මාගේ දකුණු වකුඩාදුන් වහන්සේ
ශ්‍රී ලංකා දීපය තුල තෝපාරාමණන් චෛත්‍යරාජානන් වහන්සේ තුර තැන්පත් කරන දවසේ ඒ උතුම් වූ දකුණු අකුඩාතුන් වහන්සේ ඒ රත්තරන් කරඬුවෙන් මිදී අහසට පැන නැගලා දකුණු අකුඩාතුන් වහන්සේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහැර පෑමක් සිදු වේවා කියලා අදිෂ්ඨාන කළා. පින්නතුනි, ඒ බුද්ධ අදිෂ්ඨානය එදා පිරිනිවන් මංජකේ සිට තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඒ පරිදිම පින්නතුනි, එදා මේ මහා ථූපාරාම සරද වහන්සේගේ ගර්භයේ තුල දකුණු වකුඩාතුන් වහන්සේ තැන්පත් කිරීමට පෙර ඒ බුදුරුව මවාගෙන යමා මහ පෙළහැර පෑවා කියලා අපේ ධර්මයේ තුල සඳහන් වෙනවා. ඒ වගේමයි පින්නතුනි, එදා මෙන්න මෙහෙම තවත් තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරන ගිනි ජාලාවන් විහිදවමින් ජල ධාරා විහිදවමින් බුදු කෙනෙකුට පමණක් සිදු කරන්න පුළුවන් යමා මහ පෙළහැර පෑම එදා ඒ භූමියේ සිදු වේවායි කියලා ප්‍රාර්ථනා කළා. එදා ඒ හරියම සිදු වෙනවා. දේවානම් පියදස මහරජුරුවන්ගේ බාල සහෝදරයා තමා පිනතුනි මාතාබේ කියන කුමාරයා. මාතාබේ කුමාරයා පැවිදි වෙන්න ඕන කියලා මේ ථූපාරාම සැසලපතන මළුවේදී උතුම් වූ පැවිදි බව ලබනවා. ඒත් සමග රාජකුමාරවරු හා යාළු මිත්‍රයන් දහසක් එදා ඒ උතුම් පාතිහාරය දැකලා මිහිඳු මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. අන්න ඒ උතුම් පුණ්‍ය භූමිය තමයි ථූපාරාම මහා සරද වහන්සේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, මේ සියල දීපයේ බුදුරුව මවාගෙන යමා මා පෙළහැර පෑම් දෙකක් සිදු වුණු අවස්ථාවන් පිළිබඳව අපේ ධර්මයේ තුර සඳහන් වෙනවා. ඒක අවස්ථාවක් තමයි ඒ ථූපාරාම සරද වහන්සේ තුල දකුණු අකුඩාතුන් වහන්සේ තැන්පත් කරන දවසේ ඒ උතුම් වූ සිදුවීම සිදු වුණා. ඒ වගේම රුවන්වැලි සෑය ද්‍රෝණය ධාතුන් වහන්සේලා තැන්පත් කරන දවසේ මාගේ මේ ධාතුන් වහන්සේලා වසර 5000ක් යනතුරු දෙව්බඹුන්ගේ හා මිනිසුන්ගේ වන්දන මානිර පත්වේ වාග්නි ස්ථානයේ පිරිනුවන් පෑව තථාගත බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධ අධිෂ්ඨානය ඇති කළා. බුද්ධ අධිෂ්ඨාන වහන්සේ පිරිනුවන් පෑමෙන් පසුව ඒ උතුම් වූ ආදාහණයෙන් පසුව බුද්ධ ශරීරයෙන් ශේෂ වූ ධාතුන් වහන්සේලා අතර නොකැඩි නොබිදි ඒ විදිහටම පිහිටන විශාල ධාතුන් වහන්සේලා 7 නමක් පිළිබඳව අපේ ධර්මයේ සඳහන් වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ නොකැඩි නොබිදි නොවිසිරි ඒ විශාල ධාතුන් වහන්සේලා 7 නම ඒ විදිහටම පිහිටන්න කියලා බුද්ධ අධිෂ්ඨානය ඇති කළා. පිනතුනේ, එදා ඒ අරින්ම පිහිටා තිබුණා රන් දෙන විවර කරද්දී නොබෙදී නොවිසිරි ඒ ආකාරයෙන් පැවතුනා ඒ පළවෙනි ධාතුන් වහන්සේ තමා ලලාට ධාතුන් වහන්සේ නරල්තලේ. ඒ මේ සියල දීපය තුළම සේරුවාවිල මංගල මහා සෑය අදටත් ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට මගේ පිනතුනි වැඩ ඉන්නවා. ඒ වගේමයි සතර දළදා වහන්සේලා 4 නමක් ඉතිරි වුණා. ඒ අයුරින් අකුඩාතුන් වහන්සේලා දෙනමයි වම් අකුඩාතුන් වහන්සේ අද බ්‍රහ්ම ලෝකේ සලුමිනි මහා සෑය මහා බ්‍රහ්ම දෙවිවරු මේ වෙනකොටත් මගේ පින්නතුනේ ඒ මහා බ්‍රහ්ම දෙවිවරු ඇතුළු දෙවියන් වන්දනාමාන පුද පූජා සත්කාර සිදු කරන බව අපි ඔබට සිහි කරන්නේ බොහොම සතුටින්. සවනක් බුදු රැස් බල විහිදෙනවා අදිටන් බලයෙන් එය සිදුවෙනවා පාත්‍ර ධාතුව ගුවනි රැඳෙනවා සතියක් දෙවූ බාඹු පිදුම් කරනවා සතියක් දෙවූ බාඹු පිදුම් කරනවා දකුණු අකුඩාතුව තැම්පත් කරන විට ථූපාරාමයේම විහිදුණි එළිය වැට බුදුරුව මාවා පාමින්
වාසඟ කොට පැවා යමා මහ පෙළහාර ගුවන යට පැවා යමා මහ පෙළහාර ගුවන යට කෙළහර දුටු සැවුම පුදුමෙට පත් වෙනවා මාතාභය කුමරු සැදැහෙන් මත් වෙනවා පැවිදි වීමේ තම අදහස වෙනවා සැමලුවේ පැවිදි දිවියට පත් වෙනවා සැමලුවේ පැවිදි දිවියට පත් වෙනවා පිනතුනේ අන්න ඒ විදිහට මාතාභය කුමරු සදැහැසින් පැවිදි වුණු පින්බිම බවට මේ ටූපාරාම මහා පින්බිම අපි හඳුන්වනවා පිනතුනේ ඒ වගේම තමයි එදා ධාතුන් වහන්සේලා බෙදා දෙන විට දකුණු වකු ධාතුන් වහන්සේ දිවිලෝකේ දෙවිවරු දිවිලෝකයට අරගෙන ගියා සක්වලියන් එදා ධාතු බෙදෙන වෙලාවේ රත්තරන් කරඬුවක තියාගෙන ගිහින් සක්ව දෙවිඳුන් තවුදිසා දිවිලෝකයේ තුල මවපු සෙළුමිණ මහා සෑය තුල තැන්පත් කළා ඒ උතුම් වූ දකුණු වකු ධාතුන් වහන්සේ පිනතුනේ තවුදිසා දිවිලෝකයේ සෙළුමිණ මහා සෑය තුල තැන්පත් කරලා දකුණු දළදා වහන්සේ අදටත් තවුදිසා දිවිලෝව සෙළුමිණ මහා සෑය වැඩ ඉන්නවා එදා පිනතුනේ මේ දකුණු වකු ධාතුන් වහන්සේ පමණක් නොවේයි දකුණු දළදා වහන්සේද එදා සක්‍ර දෙවිඳුන්ගේ භාරයට පත් වුණා පිනතුනේ අදරත් තවුදිසා දේවලව සිළුමිණි මහා සෑයේ ඒ උතුම් වූ දකුණු දළදා හාමුදුරුව ශීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට වැඩ ඉන්නවා දකුණු වකු ධාතුන් වහන්සේ දිව්‍ය ලෝකෙට අරන් යනවා සක්‍ර දෙවියෝ තවුතිසා දෙව් ලොවට කොටසක් අරන් යනවා මිදු මහරහතන් වහන්සේ අපේ ලැබිම වෙතට වඩිනවා අනුරපුරයට එන්න පළමුව දෙවිවරුන් හට දහම් දෙසනවා දෙවිවරුන් හට දහම් දෙසනවා මෙන්න මේ විදිහට පිනතුනි ථූපාරාම මහාචෛත්‍යයේ තැන්පත් කිරීමට පෙර වසර 200ක් පිළිමදව අපේ ධර්මයේතුළු සඳහන් වෙනවා වසර 200ක්ම උතුම් දකුණු වකු ධාතුන් වහන්සේ තවුදිසා දිව්‍ය ලෝකයේ සිළුමිණි මහා සෑයේ නිදන් කරලා සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු මේ ථූපාරාම මහා සරද ඝරමේ තැන්පත් කරන තුරාවටම පිනතුනේ ඒ දෙවිවරු තවුදිසාවේ උතුම් මේ ධාතුන් වහන්සේ සිළුමිණි මහා සෑය තබාගෙන වන්දනාමාන කළා පුද පූජා සත්කාරයන් සිදු කළා ඒ උතුම් දකුණු වකු ධාතුන් වහන්සේ වෙනුවෙන් ඒ වගේම පිනතුනි මිහිඳු මහරහතන් වහන්සේ මේ සියලු දීපයට වැඩම කළා මේ සියලු දීපය තුළ බුදුදහම ස්ථාපිත කළා විශේෂයෙන්ම උන්වහන්සේ පළමු ධර්ම දේශනයේ පළමු දවසේ දේවානම් පිදිස රයිතුම ඇතුළු රට වැසියන්ට දේශනා කළා එදා දේශනාව නම් පිනතුනේ චුල්ල හාත්‍ය පදෝපම කියන සූත්‍ර දේශනාව එම දේශනාවට පාදක කරගන්නට යෙදුනේ එම සූත්‍ර දේශනාව දෙවනි දවසේ මගේ පිනතුනේ මිහිඳු මහරහතන් වහන්සේ
අනුරාධපුර නගරයට වැඩම කිරීමට කලින් මේ ලංකා වාසී සියලුම දෙවිවරුන්ට ආරාධනා කරලා එදා රාත්‍රී කාලයේදී සමචිත්ත පරියාය සූත්‍රයෙන් දෙවිවරුන්ට දහම් දේශනා කළා. බලන්න දෙවන දවසේ සිදුවෙන මේ අසිරිමත් සිදුවීම අනුරාධපුර නගරයේම එදා දෙවිවරුන්ගෙන් බැබලී ගියා. ඒ භූමිය පුරාම එදා දෙවිවරු වැඩ ඉන්නවා. එදා මිහිඳු මහරහතන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ දේශනාවන් හිර දේශනාවන සමචිත්ත පරියාය සූත්‍රයෙන් ඒ දෙවිවරුන්ට උතුම් බුදුබණ දේශනාවන් සිදු කළා. දෙවිවරු බොහෝ සතුටට සන්තෝෂමත්වවට පත් වුණා. දෙවිවරු ඒ ධම්මග ඒ ධර්මය අවබෝධ කරගත්තා කියලා අපේ ධර්මයේ තුල සඳහන් වෙනවා. ඒ වගේම පිනතුනේ තුන්වෙනි දවස පසුවද පේතවත්තු විමානවත්තු සත්ත සංයුක්තෙන් මේ ආදී දේශනා ගණනාවක්ම දේශනා කරමින් මේ ලංකාද්වීපයේ පුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය කළා. තුන්වෙනි දවසේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ධර්ම කොටස් එකින් එක ත්‍රිපිටකයේ අන්තර්ගත ඒ ධර්ම කරුණු කාරණා ඒ ධර්ම කොටස් අරගෙන පිනතුනේ එදා දේශනාවන් සිදු කළා. මේ ලංකාව පුරාම ඉන්න ඒ අපේ සියල ඒ උතුම් වූ මිනිසුන්ට ධර්මාබෝධයේ පිණිස එම දේශනාවන් වල ප්‍රතිඵලයක් ලෙසින් පින්වත්නි මේ ලංකාද්වීපය තුල ඉපදිලා මේ ලංකාද්වීපය තුල මේ මහ පොළොව මත ඇවිදගෙන ගිය 62 දෙනෙක් ධර්මය අහලා පැවිදි වෙලා උතුම් රහත් බවට පත් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඒ පළමු රහත් 60 දෙනම පින්තුනි පළමු වස් කාලය ගත කරන්න යනව කොහෙටද? මිහින්තල පුණ්‍ය භූමියට. ඒ ප්‍රතිඵලයේ හැටියට මේ උතුම් ධර්මය අවබෝධ කරගත්න 60 දෙනා සමග එදා පිනතුනේ අපේ රටේ ඔබ සිහියට නගා ගන්න ඕන පළමු වස් කාලයේ ගත කළා නම් යම් තැනක ඒ තැන තමා පිනතුනේ මිහින්තල පුණ්‍ය භූමිය. ඒ මිහින්තල පුණ්‍ය භූමිය තමා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 60 දෙනම පළමු වතාවට මේ සියලු දීපේ පිනතුනේ වස් කාලයේ ගත කරනවා. දේවානම් පිළිසමහා රයිතුමා මගේ පිනතුනි සියලු ගල්ලෙන් සුද්ධ කරන්න කටයුතු කරන සියලුම ගල්ලෙන් එදා මිහින්තලේ පුණ්‍ය භූමියේ තිබුණු ගල්ලෙන් සියලු සුද්ධ බුද්ධ කරලා පවිත්‍ර කළා. ඒ වගේම විවේකීව සුවපහසුව වස් කාලයේ වැඩ ඉන්න පුළුවන් විදිහට ඒ ගල්ලෙන් සුද්ධ කරලා ඒ කුටි පිරිසුදු කරලා සකස් කරලා මේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු 60 දෙනම වහන්සේට වැඩ ඉන්න ඒ කටයුතු සූදානම් කළා. ඒ වගේම සිව්පසෙන් රයිතුමා රටවැසියන්ද පුද පූජාවන් මේ ප්‍රථම රහත් 60 දෙනම වෙනුවෙන් සිදු කරපු බව අපේ ධර්මයේ සඳහන් වෙනවා. බලන්න පින්වත්නි එදත් අපේ රටේ රජදරුවන් ඒ පින්බර මිනිසුන් මේ විදිහට වස්සාන කාලවකවානුව තුළ කටයුතු කළා තියෙනවා. අද වර්තමානයේ අපි දකිනවා සුළු කොටසක් ඉන්න වෙන ඔක්කොම නෙමෙයි සියලු දෙනාම නෙමෙයි සුළු කොටස් ඉන්නවා පිනතුන අඩුම තරමේ වස් කාලයකටවත් විහාරස්ථානයට එන්නේ නැහැ. අඩුම තරමේ වස්තුම් වාසයේ පුරාම සිදුවෙන ආගමික කටයුතු වලටවත් සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි සමාජයේ තියෙන නරක දෙයට ඔය නරක දේ කාල බීලා විනාශ වෙන ඒ වගේම මේ සමාජයේ අයහපතට යන තැන් වලට තමයි අපි ගමන් කරන්නේ. අපි දන්නවා බුකී කරුවන් ඉන්නවා, රේස් දාන ඇත්තෝ ඉන්නවා, ඒ වගේම විවිධ නරක දුරාචාර කරන ඇත්තෝ ඉන්නවා, සෝදු ක්‍රීඩාවන් කරන නරක දේවල් කරන ඇත්තෝ ඉන්නවා, මත්තරන ලොල් වෙච්ච ඇත්තෝ ඉන්නවා. එහෙම පිටතුනේ එවැනි විවිධ ඇත්තෝ ඉන්නවා. මේ හොඳ දෙයට නෙමෙයි ඇත්තෝ යොමු වෙන්නේ. ඒ නිසා මේ ධර්මදේශනාවන් ශ්‍රවණය කරනකොට ඔබට ඒ ධර්ම කරුණු කාන ඔබේ ජීවිතය අදාළ කරගන්න. දැන් බලන්න වස් කාලය කියලා කියන අපිට හොඳ පුණ්‍ය කාලයක්. අපට මාස 3ක් මුළුල්ලේම පිනතුනේ ඉතාමත්ම ශ්‍රද්ධා සිත් උපදවගෙන විශාල වශයෙන් පින් වැඩන අයුරින් ජීවත් වෙන්න පුළුවන් කාලයක් තමයි වස්සාන කාලය කියලා කියන්නේ. ඒ වස්සාන කාලයේ මගේ පිනතුනේ ඔබට පුළුවන්කම තියෙනවා බලන්න දේවානම් පිදිස්ස මහරජුරෝ මෙන් ඒ රටවැසියෝ මෙන් ඔබට පුළුවන්කම තියෙනවා පිනතුනේ විහාරස්ථානෙට ගිහිල්ලා සංඝාවාස සුද්ධ කරන්න, පවිත්‍ර කරන්න, බෝමලුව, චෛත්‍ය මලුව, විහාර මන්දිර, ඒ පූජා භූමිය තුල තියෙන ඒ පුදබිම්, ඒ පූජා භූමිය තුල තියෙන පූජා වන් සිදු කරන ස්ථාන, ඒ මල්ලාසන, ඒ වැලි මලුව, ඒ බෝමලුව, ඒ චෛත්‍ය මලුව, ඒ විහාරස්ථානවල විහාර මන්දිරවල තියෙන ඒවා
එවගේම බුද්ධ පාත්‍ර ටික සුද්ධ කරලා මැදලා වන්දේසි ටික ඒ පැන් තියෙන දානි පූජා කරන ඒ වාජන ටික සෝදන්න පුළුවන්කම තියෙනවා. පන්සල ඔබට සදේකට වතාවක් හරි ගිහිලා සුද්ධ පවිත්‍ර කරලා ඒවට උදව් කරන්න පුළුවන්කම තියෙනවා. මොනතරම් පිනක්ද? මොනතරම් ආශිර්වාදයක්ද? ඔබේ ජීවිතේට පින තුනේ තුනුවන්ගේ ආශිර්වාදයෙන් තමයි ඔබට ජීවිතේ යහමකටපත් වෙන්නේ. නැත්නම් ඔබ හිතනවා ඇති ඔය දේවාල පස්සේ ගිහිල්ලා අනවින කොඩි වින අදිහූණියන් මේව පස්සේ ගිහිල්ලා ඔය නැකත් තුලා පස්සේ ගිහිල්ලා ඔබට යහපතක් ලැබෙයි කියලා. අපේ අත්වද ගොඩාක් බුදුරජාණන් වහන්සේට වඩා අදහන්නේ දෙවිවරු. ඒක මහා කරුමයකට බඳු කරුණ. අපේ රටේ අදටත් බොහෝ ජනයා ඉන්නවා මේ මිත්‍යා දෘෂ්ටිකත්වයේ පස්සේ දුවනවා. මේ මිසදිටුවන් පස්සේ දුවනවා. අද ඔබ කල්පනාවට නගා ගන්නුනේ මේ බුදුමනස් ශ්‍රවණය කරනකොට මේ රජ දරුවෝ සරණ ගියේ තථාගත බුදුරජාණන් වහන්සේ. සරණ ගියේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒ පොදපින් ආරක්ෂා කළා. දැන් බලන්න මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ප්‍රථම රහත් 60 දෙනම වහන්සේට සෙනසුන් සුද්ධ බුද්ධ කරලා පවිත්‍ර කරලා ඒ වගේ වැඩ ඉන්න පුළුවන් පසුබිම හදනවා. මහා විහෙර විහාර ටික හදනවා. සිව්පසයෙන් උපස්ථාන කරනවා. මේ වස්තුම් මාසෙම සිව්පසයේ දාණයෙන් උවටැන් කරනවා. සිව්පසයේම ලබල දෙනවා. බලන්නකෝ අපිට ඒ වගේ ගතියුතු ආදර්ශ මොන තරම්ද කියලා. ඒ නිසා ඒ තෙරුවන්ගේ ආශිර්වාදයේ විතරයි අපිට ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබ හොඳට මතක තියාගෙන අපල කරදර බාධක ඔබට පැමිණෙනකොට ඔබ සිදු කරන්න ඕනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව තුරුණුවන් ඇසුරු කරමින් ඒ උතුම් වූ පින් කටයුතු වල කුසල කර්මයන් තුල යෙදීම ඔබ සිදු කරන්න. ඉන් පසුව පින තුනේ සදහම් මෙසු සැට දේ දෙනෙක් පැවිදි විය ගල්ලෙන් සුද්ද කරදුන් රාජු සතුටු විය ගල්ලෙන් සුද්ද කරදුන් රාජු සතුටු විය වස් කාලය පුරා ඒ තුල නතර විය ප්‍රථම රහත් 60 දේ දෙනම ඒ ආයම විය රජු සමගින් වැසියෝ පුද පූජා කෙරුවා පුන් පොදිනක වස් කාලය නිම කෙරුවා ඉල් පොහොදා සමිදු ගොස් රාජු හමු වෙනවා නැවතත් දඹදිවට යන බව පවසනවා පිනතුනි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහත් 60 දෙනම වහන්සේ පළමු වස් කාලේ මිහින්තලේ ගත කරලා එදා උතුම් වූ පුන් පොහෝ දින වස් පවරණය කරලා ඉල් පුන් පොහෝ දවසේ දේවානම්පියස මහරජුව හමුවන්න රජ මාලිගයට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස වැඩම කරනවා. එසේ වැඩම කළා පිනතුනි රජතුමාට මෙන්න මෙහෙම කියනවා මහ රජතුමනි අප දැන් ලංකාදීපයට වැඩම කරලා බොහෝ කාලයක් ගත වුණා. අපිට බුදුරජාණන් වහන්සේව දකින්න වන්දනා කරන්න බැරි වුණා. අපි නැවත දමදිවට වැඩම කරනවා කිව්වා. දේවානම්පියස රජතුමා හිතනවා මෙන්න මෙහෙම බුදුන් වහන්සේ පින්නුවන් පාලා වසර 200කටත් වැඩි කාලයක් ගත වෙනවා. ඔබ වහන්සේලා කොහොමද මේ බුදුරජාණන් වහන්සේ දකින්න කියලා විමසනවා. ඒ වෙලාවේදී පිනතුනේ මෙන්න මෙහෙම කියනවා මහ රජතුමනි බුදුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා දමදිව වැඩ ඉන්නවා. එම ධාතුන් වහන්සේලා දැක වන්දනා කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේව වන්දනා කළ හා සමානයි. ජීවමාන බුදුන් වහන්සේ දැක්ක හා සමානයි කියලා මේ රජුණ සඳහන් කළා. ඒ විට දේවානම් පිරිස මහ රජුරුව වැඳ නමස්කාර කරලා මිහිඳු මහ රජතුමන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. මේ ලංකාදීපේ
සියලුම රට වැසියන්ට අපිට වන්දනා කරන්න එම උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරලා දෙන්න කියලා කිව්වා. මම ලංකා භූමියේ චෛත්‍යයක් ඒ වෙනුවෙන් ඉදි කරන්නම් කිව්වා. ඔබ වහන්සේලාගේ අවවාද අනුශාසනා යටතේ ඒ ඉදි කරන්නම් කියලා කියනවා. ධාතුන් වහන්සේලා වැඩම කරලා දෙන්න කියලා එදා ඉල්ලීමක් කළා. පිනතුනේ අපිට මේ චෛත්‍ය කර්මාන්ත ගැන කියවගෙන යනකොට මේ හැම චෛත්‍ය කර්මාන්තයකදීම මේ කතා පුවත් ටික අපිට හමු වෙනවා. අපිට රුවන්වැලි සෑ ඉතිහාසෙදී, මයියංගන සෑ ඉතිහාසෙදී, ඊළඟට මේ ථූපාරාම සෑ ඉතිහාස චෛත්‍ය කර්මාන්ත දේශනාවෙදී අපිට මේ පුතරතුරු හමු වෙනවා. ඒ වෙලාවෙදී තමයි පිනතුනේ ඉර්ධි බල සම්පන්න සුමන සාමණේර මහරතන වහන්සේ තමයි මේකටත් මුල් වෙන්නේ. මේ ඉර්ධි බල සම්පන්න සුමන සාමණේර මහරතන වහන්සේ මේදු මහරතන වහන්සේ සිහිපත් කරනවා. ඔබ අහසෙන් ඉර්ධියෙන් වැඩම කරලා මගේ පියතුමාට ධර්මාශෝක මහරජුරවන්ට කියන්න, මමයි ඔබ වැයුවේ, මම කිව්වා කියලා ධාතුන් වහන්සේලා වැඩම කරගෙන ඉන්න කියන. ඒ වගේම ඔබ තවුදෙසා දෙව්ලොවට යන්න, සක්‍ර දෙවිඳුන්ට මතක් කරන්න එදා බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ මල්ලර දරුවන්ගේ උපවර්තන කියලා සාලවන උයනේ පිරිනමන් මංචකේදී කළ බුදු අදිෂ්ඨානය ගැන උන්වහන්සේගේ දකුණු වකුඩාතුන් වහන්සේ සිළුමිණි මහා සෑ වැඩ ඉන්නවා. ඒ අතරගෙන මේ ලංකාවට වැඩම කරන්න කියලා පිටමන් කළ සක්‍ර දෙවිඳු කරඬුවක රත්තරන් තියලා එදා පිනතුනේ දකුණු වකුඩාතුව මේ සිහිපත් කිරීම සිහිපත් කරාට පසුව එදා සුමන සාමණේර යන වහන්සේට මේ උතුම් වූ දකුණු වකුඩාතුන් වහන්සේ ලැබලා දුන්න මේදු මාමියන් කියන බුදුන් වහන්සේ දානේ වෙනද උපාද ධාතුවෙල්ලේ ඉල්ලගෙන ඉන්න කියලා පිනතුනේ පාත්‍ර ධාතුව ධර්මාශෝක මහරජුරුවන්ගෙන් ඉල්ලගත්තා. ඉල්ලගෙන මගේ පිනතුනේ පාත්‍ර ධාතුවත් ඒ පාත්‍ර ධාතුව පිරෙන සර්වඥ ධාතුන් වහන්සේලත් රැගෙන එදා පිනතුනේ සුමන සාමණේර වහන්සේ වැඩම කළා. පිනවත්නි, මිහිඳු මහරහතන් වහන්සේ එදා දේවානම්පියස මහරජුරවන්ට කියන මේ ධාතුන් වහන්සේලා වැඩම කරගෙන එන්න කියලා ඉර්ධි බල සම්පන්න මහරහතන් වහන්සේ වෙන සුමන සාමණේර වහන්සේට ආරාධනා කරන්න කියලා පිනතුනේ. එදා සුමන සාමණේර වහන්සේට මේ ධාතුන් වහන්සේලා වැඩම කරගෙන එන්න කියලා දේවානම්පියස මහරජුරව ආරාධනා කළා. බලන්න මෙතනින් අපිට ගන්න තියෙන හොඳ ආදර්ශ මොනවද කියලා අපි අපේ රටේ පූජනීය මහා සංගරුවනට අපි ආරාධනා කරන්න ඕන, අපි සිහිපත් කරන්න ඕන, අපි බොහොම ගෞරවයෙන් ඒ ආරාධනාවන් එකතු කරන්න ඕන. පිනතුනේ අපි අපේ පෙලක් ඇත්තෝ ඉන්නවා, ජංගම දුරකථනයෙන් කතා කරලා තමයි මේ කාලයේදී ධර්මදේශනාවලට ගොඩක් ඇත්තෝ ආරාධනා කරන්නේ. ඒක ස්වාමින් වහන්සේලා විහාරස්ථානවල ගැටලුවක් නෑ. පිනතුනේ අපේ රටේ හාමුදුරන් වහන්සේලා අපිට ආරාධනා කරනවා ජංගම දුරකථන හරහා. ඒක ගැටලුවක් නෑ. හැබැයි ගිහි පිනතුනි අපව හමු වෙලා දෙහත් වට්ටියක් හදාගෙන අපි ළඟට ඇවිල්ලා ඒ ආරාධනාවන් සිදු කරනවා නම් ඒක බොහොම වටිනවා. ඒ වටින්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගිය පුරේ දරුවන්, ඒ වීරමහා මිනිසුන්, ඒ පරණ චාරිත්‍රයන් සිදු කළා. ඒ නිසා පිනතුනි අපි මේ හොඳ චාරිත්‍ර ධර්ම අපේ ජීවිතයට එකතු කරගමු. බලන්න රජ දරුවන් මහා සංඝරත්න මිහිඳු මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේමයි මේ සියලු කටයුතු කරන්නේ. අදත් අපේ රටේ පාලකයන් මේ මහා සංඝරත්නේ අපේ මහානායක මාහිමිපාණන් වහන්සේලා, ඒ වගේම පළාතේ නායක මාහිමිපාණන් වහන්සේලා, පූජනීය අතිවරයන් වහන්සේලා මුල් කරගෙන උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා යටතේ මේ රට දෑ සමය රකින්නවා නම්, ගොඩනගවනවා නම් මොනතරම් මේ රට සරුමත් රටක් බවට පත් වෙනවද, ඒ වගේම ගුණධර්ම වලින් පිරුණු රටක් බවට මෙරට පත් වෙනවද. ඒ නිසා පිනතුනේ එදා මිහිඳු මහරහතන් වහන්සේ තමා මතක් කරන රජුරවන්ට කියන්නේ අර ඉර්ධි බල සම්පන්න සුමන සාමණේරයන් වහන්සේට ආරාධනා කරන්න ගෞරවයෙන් වැඳ නමස්කාර කළලා මේ උතුම් ධාතුන් වහන්සේලා තවුදිසා දිව්‍ය ලෝකයට වැඩම කරලත්, ඒ වගේම දඹදිව ධර්මාශෝක මගේ පිය රජුරව ළඟට වැඩම කරලත් ඒ දේවල් රැගෙන අපේ ලංකාවේ බොහෝ මිනිසුන්ගේ ජනයාගේ ඒ හිතසුව පිණිස ඒ ධාතුන් වහන්සේලා වැඩම කළ මේ රටේ වැඩම කරගෙන එන්න කියලා ආරාධනා කරන්න කියලා මතක් කරන්න කියලා කිව්ව පිනතුනි. ඒ නිසා රජ දරුවන් මේ මහා සරද වහන්සේලා මේ මහා වැව්පකුණු දාග ප්‍රතිපලි මිදි කරේ තමන්ගේ ජීවිතය වගේ පිනතුනි. ඒ නිසා ඔබත් ඒ උරුමයන් රකින්න
අපි මේ ධර්ම දේශනාවන් ඔබට ගෙනීමේදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ උරුමයන් රකින්න. අද බලන්න අපේ රටේ මොනතරම් ඓතිහාසික අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු මහරහතන් වහන්සේට වැඩ හිටිය ඒ වගේම බල සම්පන්න මේ මහරහතන් වහන්සේට වැඩ හිටිය පුණ්‍ය භූමි අද වෙනකොට නොයෙකුත් විවිධ ආක්‍රමණයට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පුදබිම් ගණනාවක් අපේ රටේ පුදබිම් ගණනාවක් සෙල්ලිපි වලට හානි වෙලා තියෙනවා. ඒ වගේම පින්වත්නි සඳකඩ පහනවල් කඩලා විනාශ කරලා තියෙනවා. ඒ වගේම අපේ ඒ උරුමයන් ලී කැටයම් ගල් කැටයම් චිත්‍රකලාවන් ඒ අපේ මහා සරද වහන්සේලා පිළිම වහන්සේලා විවිධ වශයෙන් මේවා විනාශ කළා ද ගෙවල් දොරවල් හදලා තියෙනවා. අද ඒ චෛත්‍ය ඩෝසර් පවා කරනවා. අද ඒ පුණ්‍ය භූමියන් වලට ගියපුවම අපිට තියෙන්නේ බොහොම ඛේදනීය ස්වභාවයක්. ඒ නිසා පින්නතුනි අපි මේව රකින්න ඕන. මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන බැතිබර මේ අම්මලා තාත්තලා රත්තරන් දුවල පුතාලා තරුණ තරුණියන් මේ හැමෝම මගේ පින්නතුනි මේ ධර්ම දේශනාවේ ඇතුළෙන් ඔබ ගත යුතු බොහෝ දේවල් තියෙනවා. ඒව තමයි මේ රට මේ ජාතිය මේ ශාසනය ආරක්ෂා කරන්න සෙල්ලිපි නැති වුණොත් අපිට තියෙන ඒ ඉතිහාස දොරතුරු නැති වෙනවා. අපිට තියෙන උරුමයන් අපිට තියෙන අපේකම් අහිමි වෙනවා. බලන්න සිරිපතුල් විනාශ වෙනවා, සෙල්ලිපි විනාශ වෙනවා, අපේ ටැම්පිට විහාර විනාශයෙන් විනාශයට යනවා, අපේ උරුමයන් විනාශයෙන් විනාශයට යනවා. මේව රැකගන්න, මේව ආරක්ෂා කරගන්න ඒව ඔබට වගකීමක්. මේ අපි ධර්මදේශනාව මේ සොලස්මස්ථාන ඉතිහාසයේ ඔබට අපි ගෙන එනකොට විවිධ විශාල වශයෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන මරමුණක් බවට අපි ගෙනෙනවා පිනතුනි. මේ අපේ උරුමයන් රකින්න, කවදාකවත්ම විනාශ කරන්න එපා. පළක් තැන් තියෙන ස්වාමීන් වහන්සේලා නැති පුදබි කිසිම හාමුදුරන් වහන්සේලා මහා සංගරුවන වැඩ නොහිටින තැන් තියෙනවා. ඒ තැන් සුද්ධ කරන්න, ඔබ ගිහිල්ලා වත් පිළිවෙත් බුද්ධ පූජාව තියන් මල් පහන් දල්වන්න, ඒවට ඔබ එක්රොක් වෙන්න, ඒ ඔබේ හදබිම පුදබිම ආරක්ෂා කරන්න. මාසෙ පෝයට ඔබ කොයි හෝ විහාරස්ථානයකින් ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කරගෙන ඇවිදින්න ඒ පූජා භූමියෙන් ආරක්ෂා කරගන්න වැඩ කරන්න. මේ නිසා පිනතුනේ මෙහෙම අපිට තියන අපේ උරුමයන් රකින්න. ඒ නිසා දේවානම් පිරිස මහ රජුරෝ ඇතුළු මහා රජ පෙළපතම අපේ මේ මහා ජාතිය රැක්ක, අපේ ශාසනය රැක්ක, ඒ මහා වැව්දාග ප්‍රතිපිලිම ඉදිකරේ අපිට ආරක්ෂා කරගෙන යන්න. අපි ඒව රකින්න ඕන. ඒව රැක ගැනීම අපේ ප්‍රධානම වගකීමක් බවට පත් වෙනවා. ඒ නිසා පිනතුනේ මේ උරුමයන් ජාති උරුමයන් හැටි රකින්න, ජාති උරුමයන් හැටි මේව රැකගෙන ආරක්ෂා කරගෙන ඔබ ඉදිරියට යන්න කියලා අපි ඔබට පළමු අද ථූපාරාම ධර්මදේශනා මාලාවේ පළමු සතියේ පළමු වැඩසටහනෙන් ඔබට සිහිපත් කරන්නේ බොහොම ආදරයෙන්. ඒ මොකද අපිට බොහොම වේදනාවක් තියෙනවා මේ රටේ අද වෙනකොට අපේ පූජා භූමීන් අපේ පැරණි රජමහා විහාරස්ථාන ඇතුළු අපේ උරුමයන් ටික 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 නැති වෙනවා. ඒ නිසා බෞද්ධ ජනයා ඒව ආරක්ෂා කරගන්න, ඒව රැකගන්න, ඒවට දිරි දෙන්න ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මය මහා සංගරවණ මේ මහා ජාතිය සංස්කෘතිය ගුණධර්ම අපි රැකගන්න ඕනේ, අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා පිනතුනේ මේ රටේ වැඩ ඉන්න සියලුම මහරහතන් වහන්සේලා වැඩ හිටපු ඒ පුදබිම් සහ ඒ රයිදරුවන් ගොඩනගූ පුදබිම් රකින්න එක අපේ මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ, අනුනායක මාහිමිපාණන් වහන්සේලාගේ, සංඝනායක මාහිමිපාණන් වහන්සේලාගේ, වගකීවතු රාජ්‍ය පාලකයන්ගේ, ඒ වගේම වගකීවතු රට වැසියන්ගේ, ඒ ගම්වාසී ජනතාවගේ ප්‍රධාන වගකීමක් බවට පත් වෙනවා. ඒ නිසා මේවා විනාශ වෙන්න දෙන්න එපා. ඔය මූර්ති කලා, චිත්‍ර කලා, කැටයම් කලාවන් ඒ අපේ උරුමයන් විනාශ වුණොත් විනාශ වුණාමයි ඒව කවදාකවත් නැවත ගොඩනගන්න බැහැ. ඒ අපේ උරුමයන් පිටතට ගොඩනගන්න බැහැ. ඉතින් ඒ නිසා ඒව රැකගන්න කියලා අපි ඔබට බොහොම ආදරෙන් සෙනෙහසින් සිහිපත් කරනවා. එදා පිනතුනි ඒ ආරාධනාව පිළි අරගෙන එදා පිනතුනි ඒ ආරාධනාව මත මහා රහත් තීර්ථ බල සම්පන්න සුමන සාමණේරයන් වහන්සේ රයිතුමාට මෙහෙම කියනවා, මහරයතුමනි මම ධාතුන් වහන්සේලා වැඩම කරගෙන එන්න ඔබතුමා හැබැයි ඒකට අවශ්‍ය පරිසරය හදන්න කිව්වා, ඒකට අවශ්‍ය පසුබිම හදන්න කිව්වා. මේ ධාතුන් වහන්සේලා වැඩම කරගෙන යමේදී අපේ රටේ ඒ ධාතුන් වහන්සේලා වෙනුවෙන් දක්වන ගෞරවේ මගේ බුදු හාමුදුරන්ට දක්වන ගෞරවය වෙන්න ඕන. මේ ධාතුන් වහන්සේලා කියලා කියන්නේ ජීවමාන බුදු හාමුදුරුවෝ දකිනවා කියන එකයි, ජීවමාන බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරනවා කියන එකයි. ඒ නිසා මහ රයතුමනි ඔබතුමන්ගේ මේ ආරාධනාව මම පිළිගන්නවා වගේම රයතුමනි
ඔබතුමන් මේ රට ඒ ධාතුන් වහන්සේලා වැඩම කිරීමේ මංගල මහා කඩයතු වලට ඔබතුමා මේ රට සකස් කරන්න මේ භූමියෙන් සකස් කරන්න මේ රට වැසියෝ පෙළගස්වන්න රජතුමනි මිනිසුන්ගේ ආකල්ප පවා වෙනස් කරන්න මිනිසුන්ගේ හදවත් තුල ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ වඩින්න කියන ගෞරවය ඇති කරන්න කියලා පිනතුණේ එදා මතක් කරනවා එදා පිනතුණේ ඒ වෙලාවෙ කියන ඔබතුමා කොඩිදජ පතාක නංවන්න මේ මුළු නගරේම කොඩිදජ පතාක වලින් සරසවන්න මේ නගරේම පිරිසුදු කරන්න පංචතෝර වාදනේ මහ මඟුල් ලැබු පිට නැගලා මේ භූමියට පැමිණෙන්න පිනතුණේ පංචතෝර වාදනේ සහිත මඟුල් ලැබු අරගෙන මම මේ ධාතු වහන්සේලා අරගෙන එනකොට මේ භූමියට පැමිණෙන්න කියලා මතක් කළා හවස් වරුව එනකොට මන් නැවත වඩිනවා කියලා මතක් කළා ඒ වගේම විශාල පිරිස සමගින් සිල් සමාදන් වෙලා සුදුවතින් සරසිලා පෙරහැරකින් එන කිව්වා මම ධාතු වහන්සේලා වැඩම කරගෙන එන්නම් කියලා එදා ඊර්දි බල සම්පන්න සුමන සාමණේරයන් වහන්සේ දේවානම් පිරිස මහරජුරවන්ට මතක් කළා පිනතුනි බලන්න එදා මේ මහරතන වහන්සේලා මොනවද අපිට දුන්න දායාදී බලන්න පිනතුනි සංවරව පැමිණෙන එක ඒ භූමියෙන් පිරිසුදු කරන එක ඒ භූමියෙන් වලට සුදු වතින් සැරසිලා ගමන් කරන එක ඒ වගේම පෙරහැරද කොළිදජ පතාක සේසත් නංවමි මුළු පලාතම බුද්ධ ගෞරවයේ වැඩෙන අයුරින් කටයුතු කිරීම සිදු කරන්න කියලා කිව්වා අදටත් අපි එවැනි මහා පින්කම් කරන ඒ වට කවදාකවත් අකුල් හෙලන්න එපා මේ ධාතු වන්දනාමේ පින්කම් වලට ඒ වගේම විවිධ විහාරස්ථානවල පොදබිම තුල ඉදිවෙන මහා ඒ ගොඩනැගිලි චෛත්‍ය කර්මාන්ත ධර්මශාලා කර්මාන්ත ඒ වගේම සංඝාවාස ගොඩනැගිලි ගාන්ඨාර ගොඩනැගිලි මේ විහාර අංග ඉදිකරනකොට කවදාකවත් ඒවට විරුද්ධ වෙන්න එපා ඒවට අකුල් හෙලන්න එපා ඒවට අකුල් හෙලන විරුද්ධ වෙන ඇත්තන්ට නිරේමයි ඉපදෙන්න වෙන්නේ නිරාගහම්මයි වෙන්න වෙන්නේ ඒ නිසා පිනතුනි අපි හැමෝම කල්පනාවට නගා ගනිමු අපි හැමෝම සතුටුමත් බවින් මේ උතුම් වූ දේශනාව ශ්‍රවණය කරමු අද ඔබට මම මේ පළවෙනි දේශනාව උපාරාම පළවෙනි දේශනාව මෙතනින් නිමාවට පත් කරනවා පින්නතුනේ ඒ නිසා මේ උතුම් වූ දේශනාව ඔබට දිවිමඟ එකලු කරගන්න පහන් කරගන්න හේතු ආසනාව වේවායි කියලා මම ප්‍රාර්ථනාවන් එකතු කරනවා විශේෂයෙන්ම පින්නතුනේ අද දවසේ මේ තෝපාරාම මහා සරද වහන්සේ පිළිබඳව දේශනා මාලාවේ පළමු කොටසයි මේ නිමාවට පත් කරන්නේ ඉදිරි සතියේදී මම ඒ නතරකඩ ස්ථානයේ සිට ඊළඟ දේශනාව ලබන සතියේ සෙනසුරාදා දවසේ රාත්‍රී 9ට ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. සදහැබර වාසනාවන්ත පින්නතුනි අද නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන වෙහෙරයාය හඳපානාගල ප්‍රේමාල් නිවසේ පදිංචි එස්.කේ. කුමාර මහත්මානම් වගේම දියුලා කල්යාණි මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනා විසින් අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන ඒ වගේම පින්නතුනි පොමාගම පිටිපැන උතුර ඉඳිගහවෙල දෙනිය පාර නොම්බර 293 එක ඒ නිවසේ පදිංචි මේලකා සජීවනී අතුකොරළ මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනා විසින් අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා